සියලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නා ඇග්‍රිකල්චර් හරනසිංහ YouTube channel එකට. මම අද ඔබට කියලා දෙන්න යන්නේ අපි ව්‍යාපාරික වගාවෙදී මෙන්ම ගෙවතු වගාවෙදීත් අනුගමනය කරන ක්‍රමයක්. අපි දන්නවා දැන් අපි වගා කරද්දී තවං කරලා හිටවන බීජ වර්ග වෙනම තියෙනවා. ඊට අමතරව අපි කෙලින්ම ශේෂ්ත්‍රයේ හිටවන බීජ වර්ග වෙනම තියෙනවා. තවං කරන බීජ වර්ග තවං කරලා සති 3ක් විතර ගියාට පස්සේ තමයි අපි ශේෂ්ත්‍රයේ සිටවීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ දවස් 21කට පස්සේ තමයි අපි ශේෂ්ත්‍රයේ හිටවන්නේ. නමුත් අපි දැන් කෙලින්ම හිටවන බීජ වර්ග තියෙනවානේ. වැටකොළු, පතෝල, කරවිල, කොමඩු, පිපිඤ්ඤා, වට්ටක්කා, බටානා, බෝංචි, මෑ මෙන්න මේ වගේ වර්ග. මේ වගේ වර්ගත් අපි බඳුන් ගත කරලා තමයි හිටවන්නේ. බඳුන් ගත කරනවා කියන්නේ ගෙවතු වගාවකදී ඔබට පුළුවන් නිවසින් ඉවත් කරන යෝගට් කප් එකක්, එහෙම නැත්නම් බීම කප් එකක් මේ වගේ දෙයක් උනත් යොදා ගන්න පුළුවන් මේ බීජ බඳුන් ගත කරන්න. ව්‍යාපාරික වගාවේදී අපි මේ පොලිතින් කවර යොදා ගන්නවා. මේ පොලිතින් කවරේ ප්‍රමාණය සාමාන්‍යයෙන් 4.5 පමණ ප්‍රමාණයේ පොලිතින් කවර තමයි අපි මේ සඳහා යොදාගන්නේ. මේකේ තියෙන වැදගත්ම දේ තමයි අපි හිටවන්න බලාපොරොත්තු වෙන බීජ ටික මේ කවරවල අපි හිටවලා ඊට පස්සේ අපි බින් සකස් කර ගැනීම සිද්ධ කරනවා. මේ පැල ටික අපිට සති 3ක පමණ කාලයක් තියාගන්න පුළුවන් මේ කවරවල. ඉතින් මේ කවරවල මෙහෙම සති 3ක් මේ පැල ටික තියෙද්දී, ඒ කියන්නේ අපි මේ පැල හිටවන්න යොදාගන්න මේ පාත්‍ර ටික සකස් කරගන්න අපිට පුළුවන්. ඒ වල කාබනික පොහොර ටික දාලා, කාබනික පොහොර ටික පසත් එක්ක කලවම් වෙන්න, කලවම් කරලා ඊට පස්සේ පාත්‍ර ටික සකස් කරගෙන මේ සියලුම වැඩ අපිට මේ කාල සීමාවෙදී කරන්න පුළුවන්. වඩාම වැදගත් දෙයක් වෙන්නේ සාමාන්‍යයෙන් අපි අක්කරේ එක අක්කර භාගයක හිටවන පැල ප්‍රමාණය අපිට පොඩි ඉඩක නඩත්තු කරන්න පුළුවන් මේ සති 3ක් යනකම්. මේකේ වැදගත්ම දේ තමයි අපි දැන් ජල සම්පාදනය සිද්ධ කරද්දී අපි කෙලින්ම මේ බීජ ශේත්‍රයේ හිටවනන් එහෙම මේ සති 3ක කාලයකට අපි දිනකට එක් වතාවක් ගන්න ජල සම්පාදනය කරත් අපිට හැමදාම ජල සම්පාදනය කරන්න සිද්ධ. සාමාන්‍ය අක්කරේ එක වගාවකට ජල සම්පාදනය කරද්දී තනි පුද්ගලයේ ජල සම්පාදනය කරොත් අඩුම ගානේ පැය 3ක් 4කවත් කාලයක් ගත වෙනවා. නමුත් මේ විදිහට බඳුන් ගත කරලා අපි පැල හිටවද්දී අපිට මේ අක්කරේක හිටවන්න බලාපොරොත්තු වෙන පැල ටිකට මල් බාල්දි 4කින් 5කින් ජලය සම්පාදනය කරන්න පුළුවන් වෙනවා. ඊට අමතරව කාබනික කෘමි විකර්ෂකයක් අපි ස්ප්‍රේ කරත් ලීටර් 4කින් 5කින් මේ ප්‍රමාණය ස්ප්‍රේ කරන්න පුළුවන්. අනිත් එක පැල ටික එකතන තියෙද්දි අපිට මේ පැල හොඳින් ආරක්ෂා කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ගොළු බෙල්ලන්ගේ හානියෙන් ඊට අමතරව පැල කපන කෘමි සතුන්ගේ හානියෙන් අපිට ආරක්ෂා කරගන්න ගොඩක් ලේසි වෙනවා. ඒ වගේම දැන් අපි කාබනික කෘමි විකර්ෂක විදිහට භාවිත කරන. ඒ වගේම අපි කාබනික දිලීරනාශක විදිහට විශේෂයෙන්ම එලකිරි යොදා ගැනීම සිද්ධ කරනවා. ඒ කියන්නේ එලකිරි ලීටරයක් වතුර ලීටර 16කට දාලා අපි මේ පැල වලටත් එක්කම මේ පැල තියෙන කවරේ පස් මිශ්‍රණයත් පොගන්න ස්ප්‍රේ කිරීම සිද්ධ කරනවා. ඒ වගේ අවස්ථාවක අපිට සාමාන්‍යයෙන් පොරිම ලීටර 16කින් පමණ මේ පැල ප්‍රමාණයට එලකිරි ද්‍රාවණය ස්ප්‍රේ කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ගොඩක්ම වාසි මෙතන තියෙනවා. විශේෂයෙන්ම අපේ දේශීය බීජ වර්ගවල ගොඩක් දුරට පැලවීමේ සම්භාවිතාවය අඩුයි. ඒ වගේ බීජ වර්ග අපි කෙලින්ම බඳුන්ගත කරගත්තාම අපිට තියෙන වාසිය තමයි කෙලින්ම ගිහිල්ලා ශේෂ්ත්‍රයේ පැලයක්ම හිටවන්න පුළුවන්. එතකොට අපේ වගාවේ පාඩු හිටින්නේ නැහැ. නැත්නම් අපි වලවල් ටික කපලා බීජ ටික දාගෙන ගියාට පස්සේ අපේ වගාවේ තනින් තන පාඩු හිටින්න පුළුවන්. ඒ කියන්නේ පැලවෙන්නේ නැති වලවල් වල හැමම පැල පාඩු හිටිනවා. මේ විදිහට පාඩු හිටින්නේ නැති වෙන්න හදාගන්නත් මේ බඳුන්ගත වගාව අපිට ගොඩක්ම වැදගත් වෙනවා. මම නැවතත් සඳහන් කරන්නම් අපි වැටකුළු, පතෝල, කරවිල, බෝංචි, මෑ, බටානා, වට්ටක්ක, කොමඩු මේ සියල්ලම බඳුන් ගත කරලා තමයි සිටවීම සිද්ධ කරන්නේ. මෙතනදී ඇත්තරම අපිට මේ පැල ටික සති 3ක් යනකම් එක තැනක අපිට නඩත්තු කරගන්න පුළුවන්. ඒ වගේම ඒ වෙනකම් අපිට අපි මේ වගා කරන්න බලාපොරොත්තු වෙන ශේෂ්ත්‍රයේ පාත්‍රික සකස් කරගන්නත් පුළුවන්.
ඉතින් ඔබ ගෙවතු වගාවක් කරත් ව්‍යාපාරික වගාවක් කරත් උත්සාහ කරලා බලන්න මේ ක්‍රමයට පැල ටික හදාගෙන ශේෂ්ත්‍රයේ සිටීම සිද්ධ කරන්න. ඉතින් බොහොම ස්තුතියි ඉදිරියේදීත් මේ වගේ වීඩියෝ වලින් හමු වෙන අදහසෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.